Net News. අයිබෝන් මාධ්‍ය ආචාර ධර්ම සුරකිමින් ඉදිරිපත් කරන net news උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news මැදිරියේ සිට මම සමීර බණ්ඩාර වීරකෝන් ප්‍රවෘත්ති සංස්කරණයේ නිශාන්ත සිල්වා ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල net news සිරස්තල විදේශ සංචාර දෙකකට ජනපති දිවයිනෙන් පිටත්වයයි බෝධිසත්වයෙකු ලෙස පෙනී සිටින පුද්ගලයා පිටුපස අදිසි හස්තයක් තේරවාදී සම්ප්‍රදාය තුල අවලෝකිතේශ්වර කියලා බෝධිසත්වයෙක් ගැන කතා කරන්නේ නැහැ. ඒ නිසා අපි බලන්න ඕනේ මේ වගේ මානසික විකෘති තියෙන පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන් කොහොමද සංවිධානාත්මකව සිද්ධ වෙන්නේ? මොකද කලින් කාලට මේ විශේෂණයෙන් එනවා. රජේ රෝහල් වෙත පැමිණෙන රෝගීන් 15%කින් ඉහළට. බෝට්ටුවේ මැති ඇමති සාදයට එරෙහිව වෘත්තීය සමිති නඩුමගට. හරක්කටා සහ කුඩු සලින්දු මාස 10ක් රැඳවුම් බහරේ පරීක්ෂණ මෙතෙක් අවසන් නොවීම ගැන වැඩ බලන පොලිස්පති අවධානය. Net News ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net News විදේශ සංචාර දෙකක නිරත වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිසක් අද අලුයම කටුනායක ගුවන්තොටුපලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ දින 12ක කාලයක් සඳහායි. ජනාධිපතිවරයා එලෙස දිවයිනෙන් පිටත්ව ගොස් ඇත්තේ ස්විට්සර්ලන්තයේ සහ උගන්ඩාවේ පැවැත්වීමට නියමිත සමුළු දෙකක් සඳහා සහභාගී වීමට බවයි net news කටුනායක ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අලුයම 3ට පමණ පළමුව ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා. එතැන් සිට වෙනත් ගුවන් නැකින් ස්විට්සර්ලන්තයේ බලපිටත්ව යාමට නියමිත බවයි net news කටුනායක ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ව්‍යාපාරික ධම්මික පෙරේරා අතර හමුවක් සිදු ඇතැයි වාර්තා වනවා. මෙම හමුව සිදු ඇත්තේ ඉතා පෞද්ගලික මට්ටමින් බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් අදාළ හමුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවක් නොදන්නා බවද දේශපාලන ආරංචි මාර්ග පවසනවා. හේතුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ ගැටලුකාරී තත්ත්වයක් මතුවෙති බවත් මේ පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය කඳවා ඇති බවත් සඳහන්. මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් වරාය යාත්‍රාවක පැවති සාදය සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව වරාය වෘත්තීය සමිති පවසනවා. වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම සභාපති ප්‍රසන්න කලුතරගේ පැවසුවේ මෙලෙස යාත්‍රාවක සාද පැවැත්වීම නීති විරෝධී ක්‍රියාවක් බවයි. අපිට කොහොම වුණත් මේ ගැන කියන්න තියෙන්නේ වෘත්තීය සමිති වශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නීති රීති සමූහයක් තියෙනවා. ඒ වගේම මේ හාරණ යාත්‍රා මගී ගෙන යාම සඳහා සූදානම් කරලා තියෙනවා. මේවා තුල ආරක්ෂක උපකරණ ජීවිතාරක්ෂක උපකරණ කිසි දෙයක් මේ මගේ යාත්‍රා තුල නැහැ. ඒක නිසා මේකේ අමාත්‍යවරු ගණනාවක් එක්ක පොබුවරුන්ගෙන් සමන්විත පාටියක් දැමීම ඒ අයගේ ජීවිත ආරක්ෂාවට විශාල චර්ධනයක් වෙලා තියෙනවා. ඊළඟට මේකේ මෙහෙවන කපිතාන්වරුන්ට වගකීමක් තියෙනවා. මේ අනාරක්ෂිතව මේ මුහුදු ගමන මේ අය අරන් යන්නේ නැතුව ඉන්න ඒකම තමයි මේ වරාය අධිකාරිය තුලට මත්පැන් සහ අනවශ්‍ය දේවල් කිසි දෙයක් ගේන්න බෑ. එතකොට මේ අමාත්‍යවරුම මේකේ නීති කඩනවා නම් සේවකයොන්ටත් ඊට පස්සේ මේ තියෙන නීති රීති වලට සාහනයක් ඉල්ලන්න පුළුවන්. අපිටත් වරාය තුල අරක්කු බොන්න වරක්කු ගේන්න ඉඩ දෙන්නේ කියන සාහනය ඉල්ලන්න පුළුවන්. වෘත්තීය සමිති වශයෙන් උත් අපිටත් ඉල්ලන්න පුළුවන්. අපෙත් මේ පවුල් වල කට්ටියගෙන් අල්ල මේ යාත්‍රා තුල පාටි දාන්න ඉඩ දෙන්නේ කියලා. කෙසේ වෙතත් රාජ්‍ය මාත්‍ය ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේදී ඒ පැවසුවේ මන්ත්‍රීවරුන් පිරිස සමග තමන් යාත්‍රාවකගේ නිරීක්ෂණ චාරිකාවකට බවයි. පාර්ලිමේන්තු අයවැය අවස්ථාවේදී අපේ ගරු මන්ත්‍රීතුමාලා කීප දෙනෙක් ඉල්ලීමක් කරා මගෙන් වරාය මොනවද සිද්ධ වෙන්නේ අලුත් නව සංවර්ධන දෙවන්ත සංවර්ධන කටයුතු ප්‍රියාවට නංවන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා ඒ ඉල්ලීම අනුව අපි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලීම කළේ වගේම විපක්ෂ මන්ත්‍රීවරුන්ට මට ඒ වෙලාවේ මුණ ගැසිච්ච හැම කෙනාටම WhatsApp පරහා දැනුවත් කිරීමක් කළා ඔබ සියලු දෙනාම ඒ අවස්ථාවට පැමිණෙන්න කියලා. ඉතින් එතෙන්දී පෞද්ගලික වියදමින් එයාට තේපන් සංග්‍රහයක් රාත්‍රී ආහාර භෝජන සංග්‍රහයක් කරාට කාටවත් අමාරුවක් නැහැ කියන්න ඕනේ. ඒ සඳහා සියලුම බිල්පත් මම සභාගත කරලා තියෙනවා මගේ වීදමින්ගේ මේ ගෙවපු බිල්පත්. කෙසේ වෙතත් රාජ්‍ය මාත්‍ය ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේදී ඊයේ සේ පැවසුවද වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමේ සභාපති ප්‍රසන්න කලුතරගේ පැවසුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට අවශ්‍ය නම් මීට වඩා ඕනෑතරම් ක්‍රම ඇති බවයි.
මාධ්‍යවලින් සහ ඒ අවට සිටි පුද්ගලයෝ සහ කාර්ය මණ්ඩලයේ සමාරුන්ගේ ප්‍රකාශ දිහා බලපුවාම අපිට මත්පැන්නේ සාදේ තුල තිබුණයි කියන එක ගම්මෙ වෙනවා. ඉතින් ඒක නිසා කොහොම වුණත් සාදයක් පවත්න්නේ නැහැ මේ ඔය සියලු දේවල් නැතුව නිරීක්ෂණ චාරිකාවල් යන්න ශ්‍රී ලංකා වරාධිකාරී දළු ඕනේ ඇති ජීවිතාරක්ෂක කටයුතු එක්ක සූදානම් කරලා තියෙන යාත්‍රා තියෙනවා. ඉතින් ඒවා යොදා ගන්න නැතුව මේ වගේ එකක් යොදා ගැනීම පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. නිරීක්ෂණ චාරිකාවක් ඉතින් අද ලෝකේ තියෙන තාක්ෂණයත් එක්ක මේ ළඟට ඇවිල්ලා මූදට කියලා බලන්න ඕනේ නැහැ. මේ අපේ නැගෙනහිර පර්යන්තේ වගේම එලිවේටර් හයිවේ එක මේ කොලන්ට ඕනේ ඇති Google තාක්ෂණය ඔස්සේ මේ පෙන්වන්න පුළුවන් අදාළ තැන්වල. ඉතින් මේවා නොකළ යුතු දේවල් මම දන්නේ නැහැ මේවා මොකට කරාද කියලා. උත්ති සම්මිති වශයෙන් මේ කිසිම දෙයක් අනුමත කරන්න බෑ. අපි මේ වෙනකොට හොයා බලාගෙන යන්නේ මේකට ශ්‍රී ලංකා වරාධිකාරියේ මුදල් වියදම් වෙලා තියෙනවාද කියලා. එහෙම මුදල් වියදම් කරලා තිබ්බොත් එහෙම අපි ඒවට නීති පියවර ගන්න මේ වෙනකොට කටයුතු කරමින් ඉන්නවා. බෝධිසත්වයේ කුලස පෙනී සිටි මහින්ද කොඩිතෝක්කු නැමැත්ත පිටුපස වෙනත් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පවසනවා. උන්වහන්සේ මෙම අදහස් පළ කළේ net news රතුකට්ට විශේෂාංගයට එක්වෙමින්. රතුකට්ට පණින්නට පෙර ඇත්තටම බුදුදහමේ අවලෝකිතේශ්වර කෙනෙක් ඉන්නවද? ඒ කවුද? ඒ කියන්නේ ඇත්තටම අපි තේරවාදී සම්ප්‍රදාය තුල හැඩගැසුණු විශ්වඋන්වහන්සේලා. තේරවාදී සම්ප්‍රදාය තුල අවලෝකිතේශ්වර කියලා බෝධිසත්වයෙක් ගැන කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ මහායාන සම්ප්‍රදාය තුල තමයි එවැනි කතාබහක් තියෙන්නේ. අනික මහායාන සම්ප්‍රදාය වුණත් අවලෝකිතේශ්වර නමින් පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ විශ්වයේ ආලෝකේ නමින් තමයි අවලෝකිතේශ්වර හඳුන්වන්නේ. ඔහු විවිධ ස්වරූප මවාගෙන තමයි මනුලෝවට ඇවිල්ලා ධර්මයේ දේශනා කළා. ඊට පස්සේ ඒ අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේ බවට පරිවර්තනය වෙනවා. කියන මේ නාමයෙන් එන්නේ නැහැ. අනික මේ කියන මහින්ද කොටයුත්තක් කියන පුද්ගලයා කියන්නේ දෙකොණ බැලීම කියන භාවනාව. එහෙම දෙයක් මහායාන සම්ප්‍රදාය තුල කොතනකවත් නැහැ. ඒ නිසා අපි බලන්න ඕනේ මේ වගේ මානසික විකෘති තියෙන පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන් කොහොමද සංවිධානාත්මකව සිද්ධ වෙන්නේ. මොකද කලින් කාලට මේ විශේෂණයෙන් එනවා. මේ පුද්ගලයා මේ විදිහට බුදුදහමට නිග්‍රහවණයරින් කටයුතු කරනවා කියලා දැනගත්තම බොහන්සේලා එක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ පොලිසියේ හෝ පැමිණිලි මගින් ඉදිරිපත් කරේ නැද්ද? මේ සම්බන්ධව අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු වාර්තා කරන්නේ මොහු ලංකාවට එන්නත් කලින්. එතකොට ජනවාරි පළවෙනිද මොහු ලංකාවට එනවත් එක්කම අපි පැමිණිලි පව ඉදිරිපත් කරා. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන මේක සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙලා සෑහෙන වෛරල් වුණාට පස්සේ තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවා කියන්නේ මේගොල්ලන් අත්තරන් කොට ගන්න අපිට නෛතික ප්‍රතිපාදන අඩුයි කියලා. සාමාන්‍යයෙන් කියන්නේ වරක් වැන්දොත් කැලණියේ සියලු පව් සේදනවා කියලානේ. දැන් මේ කාරණාවත් එක්ක මේ අවලෝකිතේශ්වර කියලා තමන්ව හඳුනා ගන්න පුද්ගලයා කියනවා තමන් කැලණියට ගියාට පස්සේ සර්ප්‍රයිස් වුණා කියලා. ඇත්තටම මේ බුදුදහමේ සර්ප්‍රයිස් වෙන්න පුළුවන්ද? ඔව් මම දැක්ක සාකච්ඡාවෙදි කියනවා මම හිතුවේ සාමාන්‍යයෙන් පොඩි වාහනයකින් ඇවිල්ලා මාව එක් කරන් යයි කියලා. නමුත් මේ අධි සුඛභෝගී වාහනයකින් ඇවිල්ලා මාව එක් කරන් ගිහම සර්ප්‍රයිස් වුණා කියලා. ඉතින් බෝධිසත්වෙක් එහෙම සර්ප්‍රයිස් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මොහොම මානසික විකෘති දෙන පොදු කියලා. මොකද ඒ කියන්නේ විකෘති කාම ආසාවල් තියෙන කර ලංකාවෙන් පැනලා ගිහිලා ඊජිප්තුවේ ඉඳලා ඊජිප්තුවේ කලින් විවාහ හිටපු දරුවන්ව අපයෝජනය කරලා ඒක තමයි අබිනිෂ්ක්‍රමණය කියලා ආපු පුද්ගලෙක්. ඒ කියන්නේ ඔහු මානසික විකෘතිතා තියෙන පුද්ගලෙක්ද? ඉතින් අපි බලන්න ඕනේ මේ වගේ මානසික විකෘතිතා තියෙන පුද්ගලයන්ගම අපි විශේෂයෙන් කිව්වේ මේ අධිකරණයට ඉදිරිපත් කරලා මේ හිරිය දාන එක නෙමෙයි මේ වගේට මානසික ප්‍රතිකාර දීලා මේ සමාජයෙන් අයින් කරන්න ඕනේ. මොකද මේ පිස්සබල්ලෝ ලිහලා දෙමුත් මොකද කරන්නේ? කනවනේ තියෙන නිසා අපි පිස්සබල්ලන්ව බැඳලා තබන්න ඕනේ. නමුත් මම කියන්නේ අවලෝකිතේශ්වර කියලා පෙන්නලා මේක පිටිපස්සේ මොකක්ද යන්නේ ආන්තරණය කියන එකයි අපි කතා කරන්නේ. රජය හෝ මොකක් හරි දේශපාලන බලපෑමක් ඔහු පිටිපස්සේ තියෙනවද? ඒකද තවමත් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග නොගන්නේ? හෝ ඉතින් දැන් තන් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි දැම්මට පස්සේ තොරතුරු කිව්වට පස්සේ පිටර සභාස හඬපට සියල්ල යොමු කරාට පස්සේ ප්‍රසිද්ධියක් නොදී මේව අත්තරන් කොට ගන්න තිබුණේ. මාධ්‍යෙන් කෑ ගහනකම් ඉන්න ඕනේ නෑනේ. අත්තරන් කොට ගන්න කියලා කියන්නේ කවුරුත් දන්නේ නැහැ වුණා නම්. ඔබ වහන්සේලා හැම ප්‍රශ්නයක් වෙනුවෙන්ම කතා කරනවා. මහා නායක හමුදුරුව මේ නායක හමුදුරුව ඔබ වහන්සේලා එකතු වෙලා ඇයි මේකට මේ නිසි පිළියමක් යොදන්නේ නැත්තේ ඔබ වහන්සේලාගේ පැත්තෙන්? යොදන්නේ ඉතින් ආණ්ඩුවෙන් ඉඩ දෙන්නේ නැහැ. ඉතින් හමුදුරුවනේ පළතුරු වට්ටි අරගෙන මොන හරි විශේෂ අවස්ථාවල ඔය ප්‍රධාන නායකයෝ යන්නේත් මහා නායකින්වරු බලන්න. මහා නායකින්වරු බලන්න ගියට වඩා නැහැ නේ රටේ උත්තරීතරම තන අධිකරණයේ. ඊළඟට ව්‍යවස්ථාදායක විධායක අධිකරණයේ කියලා මේ කුළුඳුන් තමයි රට පාලනය වෙන්නේ. ඒතකොට ඒ තැනකින් බලයක් එළියට නැත්තම් කොච්චර ප්‍රසිද්ධුණත් වැඩක් නැහැ.
අපිට බලයක් ඕන පාර්ලිමේන්තුවෙන් එළියට බලයක් ඕනේ ඒ බලය අපි දෙන්න කියලා කියන්නේ දැන් ඔය මෙහෙම දීලා තියෙනවා බලේ මං කිව්වා කාතුසාවිට දීලා තියෙනවා කස්ටම්ස් එකට දීලා තියෙනවා සමහරු කියනවානේ ඔය හාමුදුරුවරු ගත්තත් කොයි කොයි හාමුදුරුවරුන්ටත් පෞද්ගලික අරමුණු තියෙනවා කියලා ඇත්තටම අය බොහන්සෙලා මේක වෙනුවෙන් මේ කතා කරන්නේ ඔව් මට නම් පෞද්ගලික අරමුණක් තියෙනවා මොකද අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකවනේ ඒක පොදු අරමුණක් බවට පත් වෙන්නේ මේ මිනිස්සු අපිත් එක්ක එකට හිටගත්තු ඒත මගේ පුද්ගලික අරමුණ තමයි රට ජාතිය සම්බුද්ධ ශාසනයට යම් වේසනයක් වෙද්දී භික්ෂුව පුරෝගාම मरण පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහභාගී වූ net news රතුකට විශේෂාංගය සහ hot topic වීඩියෝව net news youtube නාලිකාවට පිවිසෙන ආරම්භය හැකි මෙරට රජයේ රෝහල් වෙත රෝගීන් පැමිණීම පෙර වසරවලට සාපේක්ෂව 15%කින් පමණ ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මෙතෙක් පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබාගත් සහ සායන සේවා ලබාගත් මෙන්ම ශල්‍ය කර්ම සිදු කරගත් බොහෝ පිරිසක් රජයේ රෝහල් වෙත පැමිණෙන බවයි එම සංගමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ. ඖෂධ මිල ඉහළ යාම පෞද්ගලික අංශයේ රෝහල්වල සාත්තු සේවා ඉහළ යාම සහ එහා බැඳුණු බදු ඉහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී බවද ඔහු අනාවරණ කළා. ඖෂධවල මිල ඉහළ යාම, පෞද්ගලික අංශයේ රෝහල් සේවා ගාස්තු ඉහළ යාම, එහා බැඳුණු බදු ප්‍රමාණවල ඉහළ යාම නිසා මේ රටේ ජනතාවට පොදුවේ සෞඛ්‍ය වෙනුවෙන් කරන වියදම දරා ගැනීම නොහැකි තත්ත්වයක් මේ තියෙනවා. මොකද අනිත් කර්ම කාරණාවලට වියදම් කරලා උන්ට සෞඛ්‍ය වෙනුවෙන් පෞද්ගලිකව සිදු කරන වියදම දරාගත නොහැකි මට්ටමක තියෙනවා. දැක්කත් සජාතින්ගේ සංවර්ධන කොණ්ඩලේ වාර්තාවක් පොගේ කාලේ එළියට එන රටේ ජනතාවගේ තුනෙන් එකක් අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් Tamange කනකර ඉඩම් උකස් කරන තැනට ඇවිල්ලා තියෙනවා. ඒවත් එක්ක තමයි අපි නිරීක්ෂණය කරනවා පහුගිය කාලේ මේ ගෙවුණු මාස 6ක පහුගිය අවුරුද්ද අවසන් භාගයේ සහ මේවන විට මේ රටේ රාජ්‍ය අංශයේ රාජ්‍ය රෝහල් පද්ධතියෙන් දෙන වෛද්‍ය රෝගීන්ගේ ප්‍රමාණය සීග්‍රයෙන් වැඩිවීමක් අපි දකිනවා. දැන් පෙර වසර වලට සාපේක්ෂව 10ක 15කට අධික වැඩිවීමක් අපි නිරීක්ෂණය කරනවා. විශාල ජනතාවක් රෝහල කරා ඇදීනවා. මෙතෙක් පෞද්ගලික අංශයෙන් Tamanගේ ප්‍රතිකාර ලබාගත් සායන වලට ගියපු නැත්නම් ශල්‍ය කර්ම කරගත් රෝගී නැවත රාජ්‍ය රෝහල් පද්ධතියට පැමිණීම පවතිනවා. මේ හරහා ජනතාවට යම් අපහසුතාවලට මුහුණ දෙන සිද්ධ වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් වෛද්‍යරුන් නැතුණු කාර්ය මණ්ඩලයත් Taman මෙතෙක් කරමින් සිටි ඒ අධික වැඩ ප්‍රමාණයත් එක්ක තවත් ශාල රෝගී සත්කාර සේවන් ලබා දීමේ අභියෝගයට මුහුණ දෙමින් තියෙන නමුත් කිසිසේත්ම මේ රටේ වෛද්‍යරුන් විශේෂඥ වෛද්‍යරුන් නැතුණු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඒ Tamanගේ වගකීමෙන් රාජකාරියෙන් අත් මිදිලා වැඩ කටයුතු කරන්න සූදානම් නැහැ. ඒ නිසා ජනතාවට හැකි උපරිමයෙන් Tamanගේ රාජකාරිය සිද්ධ කරන්න උන් සූදානම් ඉන්නවා මේ තත්ත්වයේ යටතේ. ඖෂධ පිළ මවලනේට සහ මෙරට පෞද්ගලික රෝහල්වල සේවා සඳහාය කරන ගාස්තු නියාමනය කිරීම සඳහා රජයේ විධිමත් ක්‍රියාමාර්ග ගත යුතු බවයි වෛද්‍ය චමිල් විජේසිංහ පෙන්වා දුන්නේ. එක පැත්තකින් මේක ප්‍රධාන හේතුවක් වාටපත් උනේ අපි කිව්වාගේ ඖෂධවල මිල ඉහළ යාම සහ පෞද්ගලික අංශයේ රෝහල්වල සහ ඒ රෝගී සත්කාර ස්ථානවල සේවාවලට අය කර ගාස්තු විශාල වශයෙන් ඉහළ යාම. සතම අපි දිගින් දිගටම කිව්වේ ඖෂධවල මිල පාලනය සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාමාර්ග ගන්න ඕනේ ඒ සම්බන්ධයෙන් අපි යෝජනාවලින් පවා ලබා දීලා තියෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක වීමේදී යම් යම් ප්‍රමාදයන් තියෙනවා. අපිට ඒ හේතු සාධක සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අදාළ බලධාරීන්ගේ පාර්ශ්වයෙන් පැහැදිලි විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අනිත් පැත්තෙන් මෙරටේ පෞද්ගලික අංශයේ සේවාවන් සඳහා අය කරන නියාමනය කිරීම සඳහා වැඩපිළිවෙළක් දියත් විය යුතුයි කියන තැන අපේ රටට ඒ හරහා ජනතාවට යම් සහනයක් ලැබෙනවා. එතකොට ඔවුන්ට ඔවුන්ගේ ප්‍රතිකාර සේවා සහ තමන්ගේ නිරෝගී භාවය පවත්වා ගැනීම සඳහා. අනිත් පැත්තෙන් මේ තත්ත්වයට විසඳුමක් සොයනවට වඩා අපිට අපේ රෝහලකට එන ජනතාව මේ ජීවිතය හොයාගෙන නැත්නම් තමන්ගේ රෝගයට ප්‍රතිකාර ඉල්ලගෙන රජයේ රෝහලකට එන ආදරණීය අම්මා තාත්තා දුව දරුවෝ කිසිසේ තාපසු හරවල යන අපි සූදානම් නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් තියෙන පහසුකම් වැඩි දියුණු කිරීම විශේෂයෙන් ඖෂධ හිඟය සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දුව తీරන හැකි ඉක්මනින් මේ තත්ත්වය යථාවත් කර ගැනීම සඳහා අවශ්‍ය තීන්දුව తీරන ගැනීම අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව යාවත් කාලින කිරීමද මේ මොහොතේ වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ මොහොතේදී වෛද්‍යවරුන්ගේ පැත්තෙන් අපි දකින බරපතල ගැටලුවක් තමයි වෛද්‍යවරුන්ගේ කාඩ රිවිෂන්ස් නැත්නම් අනුමත වෛද්‍යවරු නැත්නම් වෛද්‍ය සේවක සංඛ්‍යාව නැත්නම් මේ සේවක සංඛ්‍යාව ඉලක්කම වසර 8කින් යාවත් කාලන වෙලා නැහැ. ඒ කියන්නේ මේට වසර 8කට පෙර අනුමත වුණු වෛද්‍යවරුන්ගේ ප්‍රමාණයෙන් තමයි දැන් මේ තාමත් මේ රටේ සෞඛ්‍ය පද්ධතිය කරගෙන යන්නේ මේ රටේ රෝහල් ටික කරගෙන යන්නේ ජනගහනය වැඩි වෙලා මේ රටේ සෞඛ්‍ය පද්ධතිය පුළුල් වෙලා අලුත් අලුත් විශේෂඥතාවයන් එකතු වෙලා නමුත් පෙර ප්‍රමාණ වෛද්‍යවරුන් ප්‍රමාණයෙන්ම මේ වැඩ කටයුතු කරගෙන යන්න ගැටලුවක් වඩ පත් වෙලා තියෙනවා. ඒ නිසා යථාවත් කිරීම අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව යථාවත් කිරීම සහ අනිත් පැත්තෙන් මේ සෞඛ්‍ය සේවාන් සපයන්න අන්තිමට අවශ්‍ය වෙනවානේ මේ රටේ වෛද්‍යවරු සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලෙ ඕන් රැක ගැනීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු කිරීම වැදගත් වෙනවා කියන කාරණය තමයි අපි විශ්වාස කරන්නේ. රැඳවුම් බාරයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික හරක් කටා සහ කුඩු සලින්දු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අවසන් කර තිබෙනවා. හරක් කටා සහ තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු එක්ක සිදු කළ බව කියන මිනිමෙරුම් 18 සම්බන්ධයෙන් මෙහිදී විමර්ශන සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ මිනිමෙරුම් වලට සම්බන්ධ ගිනි අවි 18ක් ද සොයාගෙන ඇතැයි සඳහන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අවසන් වීමෙන් පසු ඔවුන් සම්බන්ධයෙන් මද්‍රව්‍ය නාශක කාර්යංශයේද පරීක්ෂණ ආරම්භ කළද ඒවා මෙතෙක් අවසන් වී නැහැ. ඔවුන් සම්බන්ධ වූ බව කියන මද්‍රව්‍ය ජාලයට අදාළ ඉදිරිපියවර මෙතෙක් නොගැනීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේද අවධානය යොමු ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා. සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික හරක් කටා CID රැඳවුම් භාරයටගෙන මේ වන විට මාස 10ක පමණ කාලයක් ගතවනවා. වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලා ගිය රඳවියන් 30 දෙනෙකු සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඒ පස්වර්වේ ඇති වූ බහින් බස් වීමක් දුර්දිග යාමෙන් අනතුරුව රඳවියන් පිරිසක් එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලා ගොස් තිබුණා. එම අවස්ථාවේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි රඳවියන් ගණන 477ක් බවයි net news වාර්තාකරු පැවසුවේ. ඒ අතරින් පලා ගිය රඳවියන් අතරංගුවට ගත් 55 දෙනෙකු මේ වන විට අර්ලගංවිල සහ වැලිකන්ද පොලිස් ස්ථානවල රඳවා සිටිනවා. අතරංගොඩගත් තවත් රැඳවියන් 26 දෙනෙකු පොළොන්නරුව මහරෝහලේ සහ වැලිකන්ද ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි net news වාර්තාකරු පැවසුවේ. ඒ අනුව පලා ගිය සෙසු රැඳවියන් 30 දෙනා සොයා යුද හමුදාව සහ පොලිසිය කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයවට ප්‍රදේශවල මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. නෙත් FM රේඩියෝව සංවිධාන කරන දිරියනෙත් අකුරට සවියක් තවත් ව්‍යාපෘතියක් අද සිදු කරනවා. ඒ තෙල්දෙනිය අධ්‍යාපන කලාපයේ මිනිපුර අග්බෝ ප්‍රාථමික විද්‍යාලයේදී විද්‍යාලයේ පරිගණක ඒකක වෙනුවෙන් පරිගණක ප්‍රධානය මෙහිදී සිදු කිරීමට නියමිතයි. විද්‍යාලයේ සියලු දරු දෙරියන් වෙනුවෙන් පාසල් බෑග් පවහන් සහ පාසල් උපකරණ ලබා දීමද සිදු කරනවා. දරු දෙරියන් වෙනුවෙන් දිරිගන්වන සුළු රසවින්දනාත්මක වැඩසටහනක්ද පැවැත්වීමට නියමිතයි. රටපුරා සිටින ඉගෙනීමට කැමති නමුත් මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් සහ වෙනත් හේතුන් නිසා ඉගෙනුම් අවස්ථා ඇහිරී තිබෙන දසදහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකීය දූදරයන්ට සවියක් වීම සඳහා දිරියනෙත් අකුරට සවියක් ව්‍යාපෘති ආරම්භ වුණා. ඒ අර්ථයේ මේ දක්වා ප්‍රතිලාභ ලැබූ පාසල් ගණන 24ක්. කොල්ලුපිටිය මන්සන්දියේ නවාතන් පොලක ඒ රාත්‍රියේ හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා. කොළඹ මහනගර සභාවේ ගින්නිවීම සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්නිවීම සඳහා ගින්නිවීම රථ 6ක් සහ නිලධාරීන් 20 දෙනෙකු යොමු කළ බවයි. විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. කෙසේ වෙතත් කිසිවෙකුට තුවාල සිදු වී නැහැ. Net News. Net News Nimava. මිලඟ net news 10:12ට එක් පෑන් පෙ net top news of the hour බලාපොරොත්තු වන්න. වැඩි තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. Net news ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්.